ඔගොල්ලන්ගෙන් දැන් මේ ප්‍රශ්නේ අහනකොට ඔගොල්ලන්ගේ මූණේ තියෙන ප්‍රභාව ඔගොල්ලන් මේ මාතෘකාව ගැන කියලා කොහොම හිනාවද? මු හිනාවක් යනවා. ඇයි? ඇයි මේ හිනාවක් යන්නේ? මේ මාතෘකාව දන්නවද කියලා ඇහුවා. මොකද හිනාවක්? ප්‍රසන්න හිනාව කවදාවත් හිනා නොවෙච්ච උනුත් හිනා ගන්න හොඳට ලස්සන මොකද්ද මොකක්ද කියලා ඔකම හිතන්නේ නිකන් දැන් උත්තර දෙන්න කවුරු දැන් හිනා වුණේ ඇයි කියලා ඒක විස්තර කරගන්න බෑ හැබැයි හිනා ගියා නම් මොකද්ද කියන ගතිය මොකද්ද කියන ගතිය? අපි විරුද්ධව කතා කරමු මේක. මත් ගතිය. මත් ගතිය කියුවම සාමාන්‍යයෙන් කොහොමද ඔළුව කැරකෙනවා? මත් ගතිය? නේ? ඔළුව කැරකෙනවා. අතපය පොඩ්ඩක් උස්සන්න කරන්න එහෙම අර ඒ සාමාන්‍ය ස්පීඩ් එක නැහැ වගේ දැනෙනවා. ආස්වාදයක් කියන්නේ. නිකන් හිතනවා නිකන් හිනා වෙන්න පුළුවන් කියලා. ඌකටයි වල ජොලියක් හිතෙන්නේ මත් ගතියට සතුටක් හිතෙනවලු. ඉතින් අඟපත පන්න නැති වෙලා ඔළුව ගැක්කුම හැදිලා ඉන්නකොට ඔයගොල්ලන්ට ජොලියක්ද? එතකොට ඉතරයි අපි මේ ජොලියක් කරගෙන තියෙන්නේ. අයිය අපි මේක ජොලියක් කරගෙන තියෙන්නේ. මත්තිතර වාචික කරාට පස්සේ ඉන්න තත්ත්වේ වඩා වෙනස් වෙන හින්දා ආලජ කරාට පස්සේ ඉන්න තත්ත්වයට වඩා වෙනස් වෙනවා. ඔන්න කහට. ඉන්න තත්ත්වයට වඩා වෙනස් වෙනවා. ඒක පාවිච්චි කරන්න ඕන හැබැයි. පාවිච්චි නොකර ඕක වෙනස් වෙන්න බැරිද? පුළුවන්. ඒකත් පුළුවන්. එහෙමනම් පාවිච්චි කරාට පස්සේ ඔය දැනෙන ජොලිය මොකක්ද? මනස වෙනස් කිරීම හරි ඕකේ වෙන මනස වෙනස් කිරීම හොඳේ ඒක මම උත්තර දෙන්න පස්සේ වට ඒ කියන්නේ මධ්‍යසාර ගත්තම මගේ මනසේ තියෙන සෛල වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා එන්ද හිට පූස් පැටියා වගේ හිටප එක සිංහෙක් වෙලා ඒ සෛල මෙහෙම ලොකු වෙනවා මධ්‍යසාර බිව්වම නේ ඒකේ මනස වෙනස් වෙනවා ඔටෝමැටිකලි අස්නාමහරි එහෙමද? කැපි පෙරෙන. ඕකේ. ප්‍රශ්න අමතක කරන්න. එදා සතුටට. ඕකේ. දුකට. ඕකේ. සතුට දුක. ඕකේ. ඔක්කොම වෙන. ලැජ්ජාවට ඕකේ. තනක් ලබා ගන්න රයිට් ඕකේ විනෝද ආස්වාදයක් ලබන ක්‍රමයක් වශයෙන් ඕකේ වෙන ගුඩ් ඔන්න හොඳ ගන්න එක මත්කරි පාචිය අවශ්‍යතාව ඔය හේතුවක් වෙනවා ඒ කියන්නේ දැන් බොන එක තමයි අරමුණ ඒ කියන්නේ දැන් අන්තිම අවසාන ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය ඇවිල්ලා මේක මම බොන්න ඕන කියන එක.
හරි ඒ කියන්නේ දැන් මොන එක තමයි සාධකය හේතුව ඕන දැක් වෙන්න පුළුවන් සම්බන්ධතාව යාළු සම්බන්ධතාව ඥාති සම්බන්ධතාව යාළු මිත්‍ර ඥාති ආ නියම් පොරක් වෙන්න නියම් ෆෝරම් එකේ නේ ඒ වගේ ඕකේ කවුරුන් නැසීමටද ඈ කවුරු හරි නැසීමටද කවුරු නැති වුණා ඒ කියන්නේ දුකට වියෝමය නැසීමටද අනිකමට සර් වලිගැනීම චේතන වලිගැනීම වලිගැනීම ආ ඕකේ වේදනාවන්නට මහන්සිය විඩාවනවා මහන්සිය විඩාව ඕකේ වෙන සුවදත්ත වර්ධනය කරගන්න සුවදත්ත කොච්චර වර්ධනය කරනවා කියනවා බෝතලේ අඩිය දාගෙනකොට අරුණ බෝතලෙන් ගහලා ඊට පස්සේ එහෙම ඔක් වෙන්න ඕන නේද එක්ක මිතුරා බෙල්ල කපලා මරක් ඒ සුවදත්තේ වැඩිම වුණා නේ ඒතර සුවදත්තේ වැඩි කරගන්න බීලා ඊට පස්සේ පලි ගැනීම පොන්දරේ අවසානට එනවා හයි බොහොම හොඳයි ඔයගලන් සාමාන්‍ය හොඳ අදහසක් තියෙනවා මේ මද්දසාර ගැන මම සතා කලබල විය හැකියි මේකෙන් අදහස් කරන්නේ ඇතා හැදලා බුදුහාමුදුරුවෝගේ පැත්තට ආවා කියලා එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වෙන පාරක වඩිනකොට ඇතා ඇවිල්ලා හැදලා බුදුහාමුදුරු පස්සෙන් ආවා කියලා කියන්නේ නැහැ වාපෝල නාවාගිරි ඇතා ඉදිරියට එවුවා කියලා තියෙනවා මේ කතාව කියන්නේ එහෙමනම් සත්‍යයට මද්දසාර දීමේදී එහි ඇති වෙන සංකූලතා හේතුවෙන් සතෙක් කලබල විය හැකියි එහෙමනම් ඒ සතාවට ඇති වෙන ව්‍යාකූලත්වය අඩපණ වීම තුළ ඇති වෙන කලබල ගතිය තිගැස්ම තුලින් ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අත උත්තේජනය වෙලා දුවනවා කියලා. සමහර අය පුටුට මෙහෙම කරගෙන අතව මනසින්ම වාගේ දැන් නූ ඉලා දුකට නූගෙන එනවා කියන්නේ නැහැ කියන එක. හැකියාවතියනවා ඇතෙක් නෙමෙයි ඕන සතෙක් කලබල විය හැකියි. අපි මිනිස්සු නිසා මානසික උසස් වූ තැනක් නිසා අපි කලබල වෙනවා. ඇත් විතරක් නෙමෙයි. අපි ඇත්තු වගේ හැදිරෙනුනුත් ඉන්නවා, සත්තු වගේ හැදිරෙනුනුත් ඉන්නවා. නේ? ඒ කියන්නේ අතාර අමුදරව. නේද? එතන ලෝකෙත් තියෙනවානේ. පදන් එනවානේ. නේද? එතකොට අපි මේ සිතුවිලි හරහා තමයි මේ චරිතය අපි අපේ ජීවිතයට ඇතුළත් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මම මේ කිව්වම රත්නායක, ප්‍රියශාන්ත, right? පුතා. හරි? ඒගොල්ලන්ට නම් තියනා වගේ අපි මේකට යම් කිසි අනන්‍යතාවයක් සහ ප්‍රමුඛත්වයක් මේ සමාජය තුළ දීලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම බෞද්ධයෝද? බෞද්ධයෝ? අවුරු ඉන්නවද? කැතලික්? එකක් ඉන්නවා. right? එයා දන්නවා එයා යන්නවන පල්ලිය එයාගේ ජීවිතයේ පුරුෂ තමයි සංකේතය වෙන්නේ මෙතන අනිත් අය දන්නවා යන්නවන පන්සල කියලා ධර්ම චක්‍රය තමයි ඔයගලන් ජීවිතයේ සංකේතය වෙන්නේ එතකොට ඔබ පන්සලට ගිහින් ඔබ සාදු කියලා වගේ ඔබ දකිනවා මේ බුදුහාමුදුරුවන්ගේ රූප තම අඹලා තියෙන රූප චිත්‍ර ආතතිකාව හැම දෙයක්ම ආ දකින්න. ඒ තුල චරිත කතාව, සිද්ධාන්තය ඔක්කොම දන්න. නෝත් පුරුන් දීලා වදින්න, ආරක්ෂා කරගන්න දෙන්න. ඉන්න වෙන්නේ. එතකොට
ඔබයි වඳින්. ඔබයි වඳින්. ඔබයි පල්ලියට යන්න. ඔබව රදරුවෙකු සිටු අවදියේ සිටම ඔබගේ දෙමාපියන් විසින් ඔබව මෙහෙවපු නිසා නොවේද? මේක කියලා දීපු නිසා නෙවෙයි. ඒ වෙනත කවුරුන් කිව්වනම් මේ ගඩොල් කැඩක් අතුපාට ගඩොල් කැඩක් කොටුවක් පෙන්නලා මේක තමයි පුතේ බුදුහාමුදුර කිව්වනම් අර ශිවලිංගයට වදින් අපි අර ශිව දෙවියන් අදහනකොට පොඩි ලිංගයක් වගේ එකට වදින්. එහෙමනම් ඔබව මෙහෙවපු නිසා තමයි ඔබ දන්නේ මේ බුදුහාමුදුර මේ සැරි මුගල කියලා දන්නේ ඔබ කුඩා කාලේ නම් මේ සඳහන් මේවු නිසා. හැබැයි ඔය ඇවිල්ලා ගුරුවරෙක් සහිත එතකොට මේ කියන එක අපි කියනවා කොහමද? ගුරුවරයෙක් සහිතවද? ගුරුවරයෙක් රහිතව. ඇයි? අපි අපි තුලින් සරං අධ්‍යයනේ සරං විවේචනයේ සරං විශ්ලේෂණයෙන් තමයි අපි තීරණ මං කිව්වනේ. තාත්තගේ හැසිරීම රටාව, මාමගේ හැසිරීම රටාව, බාප්පලගේ හැසිරීම රටාව, මේකේ තියෙන රම්මන් පාට බව, මේකේ තියෙන ආටෝපය, මේ ඔක්කොම වලින් අපි අපි විශ්ලේෂණය කරගන්නවා. මේක නම් නියම බඩුවක්, මේක මරු. එතකොට මේක අපි ඇත්ත වශයෙන්ම සත්‍ය தත්ත්වය දැනගෙනද මේක අපි හිතන්නේ? නැහැ. ඇයි මේක නම් අම්මා තාත්තලා කියන පුතේ මේකේ තියන්නේ ඇල්කොහොල්. මේක බිව්වම් පුතේ තිත්තක්. මේක බිව්වම් නිකන් ඔළුව කරගෙන වගේ. මේක බිව්වම ඇඟට හරි අමාරු. එහෙම කවුරු කියලා දෙනවද අපි? පොඩි කාලේ නම් දෙනවද? කියලා දෙනවද? ඕකනම් බොණ්ඩේපා කියලා තමයි කියන්නේ. එතකොට තවත් උනන්දු වීම එපා කියපු දෙයක් කරන්න. අම්මට මේක මොකක් කරේ කියනවා. ඇයි දැන් ලව් කරන කාලේ කියන්නේ? තේ බඳින්න නම් එපා දන්නකෝ. උන්ට පිස්සු ලොං ගලිච්ච පුරා මූගෙන අපිට බඳින්න එපා කියන්නේ. ආ කියලා බයිනවනේ. දැන් බඳලා අවුරුදු 3 විතර යනකොට ආදී අරුදු වල යනවා. ඇයි එපා කියලා කොහොම හිතන්නේ? මේකේ තමයි පරම සුවය කියලා. ඔබ කරගනින් කොහෙද? කරගෙන බලපං කොහොමද පොඩ දෙපාරක් හිතනවා කරගන්න කියලා කිව්වා හැබැයි දැන් බලන්න වෙනවා යගෙන ආයි කියලා ඔබ මේක කරන්න එපා කියලා කිව්වොත් කරලම තමයි පස්සේ ඇයි ඒක පුතුවද එපා කිව්වද එන්නේ right එතකොට අපි මේ ගැන ඉගෙන ගන්න ගුරුවරයෙක් රහිත එතකොට අපි ස්වයං විශ්ලේෂණයක යෙදෙනවා එතකොට අපි ස්වයං විශ්ලේෂණයේදී අපිට පේන්නේ බාහිරව දකින්න සාධක
ඔව්වත් ඒ තත්ත්වයට පොළඹන්නේ කවුද එතකොට? සමාජයද? තමම්මයි. ඔබ නේද? ඔබගේ දරුවාට මධ්‍යසාර ගන්න පුරුදු කරන්නේ, සිකරන් ගන්න පුරුදු කරන්නේ ඔබ නේද? ඒතර ඔබ සමාජයට දොස් කියමේ වැඩක් තියෙනවා. එසේ නම් අපි මොකද කරේ? අපි අපේ දරුවන්ගේ මනස් වලට එම ආත්මార్థකාමී චිත්‍රපටය මනසට යාම වැලක් කියන. ඒව සමහර විට වක්‍රාකාරයෙන් රූපහානියේ යන්ත්‍රය වගිනු වක්‍රාකාරයෙන් හම්බුන. ඉඳුරාමනේ වක්‍රාකාර මොකද දැන් තහනම් කරලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් දාන එක. නමුත් කෙසේ හෝ එළි නාට්‍යයකින් හරි යම්කිසි මේ සංදර්ශනය තුලින් හරි ඒවත් වක්‍රාකාර නැවත අපේ සමාජයට ගේනවා. එහෙමනම් ඔබ විසින් ඔබගේ දරුවාට දිය යුතු පණිවිඩය බොන්න එපා කියන එකවත් මේක බිව්වම නරකයි කියන එකවත් නෙමෙයි. ඉස්සෙල්ලා ඔබ ඒ මනසට යන චිත්‍රපටිය නවත්තන්න ඕනේ. ඒ දරුවාගේ මනසට යන චිත්‍රපටිය අපි දැක්ක චිත්‍රපටිය මම අර ඔයගලන්ට මුලින් කිව්වේ පුඩා කාලේ අපි දකින චිත්‍රපටිය. ඒක නැවැත්තිය යුතුයි. ඒක නැවැත්තියේ නැත්තම් ඔබ කොතරම් උත්සාහ කරා ඔබගේ දරුවා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන එක ඔබට නැවැත්තිය නැහැ කි. ඔබ නිකන්වත් හිතුවද ඒක? ඔබ නිකන්වත් හිතලා බැලුවා දැන් මට මේ දේ වුණා නම් මගේ දරුවටත් මේ තත්ත්වෙම නේද? ඔබ විසින්ම දන්නවා ඔබ ක්‍රියා කරන ආකාරය ඔබේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරලා රඟ දක්වන. බොජිම් ගන්න ඔබගේ ඇසින් රටාව ඔබ කොච්චර මුරුදු කර ගන්නවද කොච්චර තෘප්තිමත් විදිහට හැදිරෙනවද ඒක තත්ත්වෙද? එතකොට ඔබම දන්නවා ඔබ අත්විඳපු සතුට සැපත කියලා හිතපු දේ පොඩි කාලේ ඒකෙන් ඔබගේ පුතාට ඔබගේ දුවටත් ඒ චිත්‍රපටිය ඒ විදිහටම යනවා. ඉතින් අපි අද මාතෘකාව නවත්තලා අපි ඊට පස්සේ බලමු ආය දවසක අපි සිගරට් බීම ගැන කතා කරමු. මොකද අපි ඒ ගැන ගොඩක් දුර කතා කරනවා නම් මම දන්නවා දැන් සිගරට් බීම ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ආර්ථිකමය සහ බහුල නොවීම. එතකොට ඒ තුලින් ගොඩක් දෙනා ඒක තීරණයකට ආවන් තියෙනවා. මේක නැවතුව ඇඟට සුබ වගේ පෝස්ටර්ස් එකට සුබයි. ඒ හින්දා මේක නවතර ඉන්නක හොඳයි. නැත්නම් දහ දුක් විඳිනවා කියන හැමෝම තීරණය කරලා තියෙනවා. නමුත් අපි ඒකට බොහොම විරුද්ධ සංවාදයක් තුලින් මේ වගේ කතා කරමු. ඒතර මම ගුණ ඔයගලන්ට ඒකෙත් තියෙන ආදීන සම්බන්ධව කියලා දෙන්න. රයිට්. වෙනමක් තියෙනවා මං අහන්න. දැන් මේ පාඩමේ හොඳටම ඉගෙන ගන්න තියෙන තරම් Google භාෂාව. නමුත් ළමයි මතක තියාගන්න මම නැවතත් කියනවා ඔබ ගොඩක් වටිනා පුද්ගලයෙක්. ඔබේ ජීවිතය සකස් කරගෙන ඉන්න ඔබ විසින් ගත යුතු තීරණ මතය රැඳී පවතින්නේ. ඊට නැවතත් හිතන්න ඔබ ඔබගේ දරුවාටත් මේ චිත්‍රපටයේ දිගටම ගෙනියන්න ඉඩ දෙනවද? නැත්නම් සත්‍ය වශයෙන්ම ඔබ ඔබගේ දරුවා දෙවැනි කරගෙන සමාජයට යම්කිසි මෙහෙවරක් කරනවාද කියන එක සිතන්න. එතකොට මේ පිළිබඳ ගැඹුරින් හිතන්න. ඒ කියන්නේ මේ අර නිකන් සම්ප්‍රාප් කලාප කතා කරනට වඩා මේකේ සත්‍ය தත්ත්වය ඇති සැටියෙන් තේරුම් ගන්න වැදගත්. අද අපි කතා කරේ ඒ නැත්නම් මටත් මේ කියන්න තිබ්බ මේකේ මධ්‍යසාර ගුණාංග මේවයි මේක වෙන්නේ මෙහෙමයි මේ තරම් මේ මේ දේවල් ඉන්නේ එහෙම ගොම් මේක කිසි කන්ස්ට්‍රක්ටිව් ගතියක් නැහැ. කියන්නේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න බෑ. ඒකම ගොඩක් කරන්න නේද? නම් මං හිතන අද ඔයගොල්ලෝ යම් දෙයක් ඉගෙනත් කියලා මේ දේවල් ඔබ ගිහිල්ලා ඔබගේ ඉන්න අනිත් අයට කියලා මේක යථා තත්ත්වයට පත් කරගන්න මේ චිත්‍රපටියේ ඇත්ත தත්ත්වය පෙන්වන්න පෙරලා ගුණන මේ චිත්‍රපටිය නවත්වන්න. එතකොට අපි අපි ආත්මార్థකාමී හැඟීම සහ ජඩ හැඟීම් දඩ වීම කරගන්න එක මේ සමාජය තුල බලන්න නවතිනවා. ඒ වගේම යහපත් සමාජයක් මෙමගින් බිහි වේවි. ඕකේ? තැන්කියු. ඔකේ ඔස්ලේ